IPL තරගාවලිය අරනකොට මේ දවස්වල වැඩිපුරම කතා වෙන තවත් එක්තරා තරගාවලියක් තමයි මේ බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලිය. ඉතින් මේ බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් බොහෝ සංඛ්‍යාවක් මීට කලිනුත් සහභාගී වෙලා තිබෙනවා. ඉතින් මේ තරගාවලියට දැනටමත් බොහෝ ක්‍රීඩකයන් සංඛ්‍යාවක් සහභාගී වෙන බවට විස්තර පළ වෙනවා. ඉතින් ඊයේ දිනේදී මේ සලේ ස්ට්‍රයිකර්ස් කියන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3 දෙනෙක්ව ඔවුන්ගේ සංචිතයට ඇතුළත් කරගෙන තියෙනවා කියලා පොතක් පළ වෙලා තියෙනවා. ඉතින් මේ ගැන කතා කරොත් එහෙම මේ කණ්ඩායමේ මෂ්රෆී මොටාසා ඉන්නදී මෂ්රෆී මොටාසා තමයි බොහෝ විට මේ කණ්ඩායමේ නායකයා වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3 දෙනා තමයි ධනංජය ඩි සිල්වා, තිසර පෙරේරා, ඒ වගේම කමිදු මෙන්ඩිස්. ඉතින් අපේ මේ ක්‍රීඩකයන් 3 දෙනා අරුණාම මේ කණ්ඩායමේ තවත් ඉන්නවා මොහමඩ් ඩාමීර් පකිස්තානයේ වේගපන්දු යවන්නා, ඒ වගේම රයන් බර්ල් සිම්බාබ්වේ තුන්ගිරියාවෙන් කැපිපෙන ක්‍රීඩකයෙක්, ඒ වගේම කොලින් නැකමන් අපිට මතකයි නෙදර්ලන්තයේ ඔහු තුන්ගිරියාව ක්‍රීඩකයෙක්, ඔහු ප්‍රධාන වශයෙන් පිතිකරුවෙක්, නමුත් ඔහු පන්දු යවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව මොවුන් වැඩි හරියක්ම එක්සයිට් වෙලා තියෙන්නේ මොහමඩ් හාරිස් කියන ක්‍රීඩකයාව ඔවුන්ගේ කණ්ඩායමට නතු කර ගැනීමට හැකි සම්බන්ධයෙන්. මොකද අපි දැක්ක මොහමඩ් හාරිස් කියන්නේ පකිස්තානයේ කඩලු රකින ක්‍රීඩකයා. ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා මේ ලෝක කුස්ලන්නේ. මොකද ඔහුට අවස්ථාව ලැබුණේ තරමක් පහු වෙලා. නමුත් ඔහු ටිකක් අර ගුර්බාස් වගේ ඉතාමත් වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවෙක්. ඉතින් ඔහු ගැන උන් ගොඩක් බංග්ලාදේශ් ප්‍රේක්ෂකින් මේ කණ්ඩායමේ ගොඩක් එක්සයිට් වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් මේකමයි දැන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබෙන හොඳ අවස්ථාවක්. අපි දන්නවා මේ කණ්ඩායමට අරුණුකොට අවිෂ්ක ෆර්නාන්ඩෝ, ඒ වගේම පැතුම් නිශ්ශංක තවත් කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කරනවා. ඉතින් ඒ කණ්ඩායම් ගැනත් අපි වැඩි වැඩියෙන් විස්තර ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ධනංජය ඩි සිල්වාට මම හිතන්නේ මේක ඔහුගේ හැකියාව තව තවත් පෙන්වන්න හොඳම අවස්ථාවක්. අපි දැක්ක ධනංජය ඩි සිල්වා කොච්චර හොඳට ක්‍රීඩා කරාද කියලා ලෝක කුසලනාදී. මොකද බොහෝ දෙනා විශ්වාස කරේ නැහැ ධනංජය සිල්වාට T20 ක්‍රීඩා කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඔහු කලින් තරඟවල ඔහු අසමත් වෙනකොට බොහෝ දෙනා ඒකට අප්‍රසාදය පළ කරා. හැමෝම කිව්වේ ඔහු නිකන් ටෙස්ට් ක්‍රීඩකෙක් විතරයි, ඔහුට මේ T20 ෆෝමැට් එක හරියන්නේ නැහැ කියලා. නමුත් ධනංජය ඩි සිල්වා ඒක මුළු ලෝකෙටම පෙන්වුවා ඒක එහෙම නෙමෙයි කියලා ලෝක කුසලනාදී. මම දැන් ශ්‍රී ලංකාවේ ලෝක කුසලනාදී හොඳින්ම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් අද කියලා හවොත් මම හිතන්නේ බොහෝ දෙනා ධනංජය ඩි සිල්වා කියලා කියයි. මොකද ඔහු එතරම් හොඳට ක්‍රීඩා කරා. ඉතින් කමිදු මෙන්ඩිස් ගැන කතා කරොත් එහෙම කමිදු මෙන්ඩිස් කියන්නේ ලකුණු මැෂිමක් ශ්‍රී ලංකාවේ ඩොමෙස්ටික් ක්‍රිකට් වල. තරඟෙන් පස්සේ තරඟයකට ඔහු ලකුණු ලබා ගන්නවා, හැමදාම ලකුණු නතර ඉන්නවා. නමුත් මේ ලීග් තරඟාවලියක විශේෂම වෙන රටක තියෙන ලීග් තරඟාවලියක තමන්ගේ හැකියාව පෙන්නුම් කරන්න කමිදු මෙන්ඩිස්ට තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් අපිට ගොඩක් කලාට ගොඩක් දෙනාට අමතක වෙනවා කමිදුගෙන් අපි ගොඩක් බලන්නේ පිතිකරුවෙක් විදියට. නමුත් කමිදුගේ ලොකු හැකියාවක් තියෙනවා. මම හිතන ගොඩක් අයට අමතකත් නැහැ. ඔහු අත් දෙකෙන්ම ඔහුට පන්දු යොමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ T20 වගේ ෆෝමැට් එකකට ඉතාමත් වටිනවා. ඉතින් කමිදුට ඒ හැකියාව තව දුරටත් ඔප්නංවා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ජාතික කණ්ඩායම යම් දිනක එකතු වෙලා නිත්‍ය ක්‍රීඩකෙක් වෙලා ජාතික කණ්ඩායමේ ඔහුට ලොකු සේවයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි. මොකද සාමාන්‍යයෙන් විශේෂයෙන් මැද පන්දුවාර ටිකේ අත් දෙකෙම පන්දු යවනවා කියන්නේ බොහෝ විට අපි හිතමු දකුණත් පිතිකරුවෙන් නම් කමිදුර පුළුවන් වමතෙන් පන්දු යවලා මේ බෝල එළියට කපන්න. ඒ වගේම වමත් ක්‍රීඩකෙන් නම් දකුණෙන් දාලා ඕස්පින් එකක් දාන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ ෆෝමැට් එකට ගොඩක් වටිනවා. මොකද අපි දන්නවා ඇගේන්ස්ට් ස්වින් ශ්‍රී ලංකාවට යනකොට ගොඩක් අමාරුයි, විශේෂයෙන්ම ආසියාවේ තන තිලිවල. ඉතින් කමිදුර තමන්ගේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඔහු අපි හිතනවා මේ තරඟවලේ හොඳට පර්ෆෝම් කරයි කියලා. ඒ වගේම තිසර පෙරේරා හැමදෙනාට අමතක වෙලා ගිය නමක්, ලෝකයේ අදටත් මං හිතන්නේ ඉන්න හොඳම පවර් හිටර් කෙනෙක්. වාසනාවන්ත විදිහට ඔහුගේ ශ්‍රී ලංකා කැරියර් ඉවරුණා මීට වසර කීපයකට පෙර. ඉතින් ඒක එක්තරා ආකාරයට අවාසනාවක්. ඉතින් අපි හිතනවා ඔහුත් ඔහුගේ සුපුරුදු දක්ෂතාවයට ඇවිල්ලා ඉතාමත් හොඳින් ක්‍රීඩා කරයි කියලා මේ බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී.